किरणपुरा धरण टीवी। वहां से इधर पुलवान का फिर भी निशाना बना किए ने बैठा सरकार कोटा आधुनिक दिन सेम जाति के लिए आहार ने पुलवान दोनों सिद्ध टे सनसिल्ला की ने तेमार टे आलम कर बढ़ जाए। नाम तो वहां से इतना तो ताबुन सिद्ध तारुण का ले जी मत एक ताने का नवतरा कर गया नहीं मुझे क्या बात थी बिना सिद्ध टे बाल तारुण है वैडी ही थी वायुवर्ती के लिए का अने बुदु ही मेने मेदे भावसन सिल्वत्न्दु सिल्वत्न भाव माट वाट हन आई बुआ दे सुबह दावसक क्या किला प्रार्थना कर सिर्फ ना धरण टीवी यूट्यूब नाली का हमदा अब इतने के तो लाइन ना कहो दर ओबट अब याद है अब इतना මාතෘකාවක් සම්බන්ධයෙන් කතිකාවතක් ගොඩනැගීම තමයි මේ බලාපොරොත්තු වන්නේ. ඉතින් අපි අද බලමු අපේ වීඩියෝ එක හරහා කවුරුන් සමග කුමන කතා බහකට අපි යොමු වෙනවද කියලා. මම මගේ නිවසේ සිටි විතර පොත්වලින් මාහට ධර්ම කතිකාවක් ගෙනෙන්න. මේ පත්‍රිකාව තුළ තිබෙන්නේ ගැඹුරු ධර්ම කතිකාවක්. ඒ පිළිබඳව අපි විමසා බලද්දී මේ වැඩසටහන සිදු කරන්නේ එක්තරා ගරු ස්වාමීන් වහන්සේ නමක්. इस बार भी वहाँ से इलिमांगो समय आप याद है नहीं मर्द शाने वो इतने के नहीं आप ही बैला उन वहाँ से और उन दिया पाठी का भी संधान वाले पहले दिख मानव विद्या नेस्ट पाठी का आचार्य बने हमारे सुबह साथ आचार्य बने उन जीवन नटक साम इन्हें शुरू करें सिंगल देवल इंग्लिश जापान रूसी आदि भाषा दोलाह की तार मदेश नागरण उन वहां से बंधन आगार धर्म अनुशासन तारुण सामुल अनुशासक त्रित्व पाद दार यह ज्ञानी पादी तुनों की है भी उन्हान से बाचा परिवर्त के पश्चिम ने फटे उत्तर नो की ताम सर वैदि वैदि पाद दारी कुदो में नो सीएल अटवाल हा जाते अंतर बहुत काटे संविधाय हा अध्याप से कर परिवर्त पश्चिम काटे उन्हान से आप ही है ना अगर आप ही कर रहा हैं तो इसे पी लिया आओ सराय महाचार्य रांधी बन सौरत इनपान महाश्रमाय विशाल आशीर्वाद प्रार्थनाश्रदाय मिधुन बहुमे अज्ञान वर्गीक भाषा दुलाहक उतम बुद्धिया සෑම ජාතියකටම අහන්න පුළුවන් දෝන සිතට සැනසෙල්ලක් කියන තේමාවයෙන් ආරම්භ කරමු වැඩසටහන. මම ඉතින් හිතේ මම මේක දැනට වැඩසටහන් 350කට වඩා ඉක්මවස්ති වෙනවා. ඒ 350 ඇතුලේ සිංහල භාෂාවට අමතරව දෙමළ, අරාබි, ජපාන් ඒ වගේ භාෂාවල මම විශේෂ වැඩසටහන් ගෑ මෙලම කරා. එතකෙ කුණු බෞද්ධ අබෞද්ධ සෑම ආගමකම සෑම සත්පුරුෂ පින්තෙක්ම පින්තියක් මා සමග මේ වෙනකොට සම්බන්ධ වෙලා බඩා පරදායි කුණුන් කාටත් හිත නිවන ආකාරයට සදාම් යතිතාවක මම මේ දවස්වල නිරත වෙනවා ඒක තමයි ඉස්සර බණක් කියනකේ මූලික පදනම එහෙම නැත්නම්
එතකොට වහන්සේ සංහන කළා යම් තැනක දුවන සිත කියලා. වහන්සේ දකින්නේ කොහොමද මුක්ත මේ මිනිස්සුන්ගේ සිත් හැමතැනම දුවනවා. මොකද බුදුරජාණන් වහන්සේ යම් යම් අවස්ථාවල සංහන කරලා තිබෙනවා. මිනිසාගේ සිත් සෑම තැනම දුවනවා, ගැවසෙනවා. වහන්සේ කොහොමද මේ මිනිස් සිත පිළිබඳව සංහන කරවත් මේ අවස්ථාවේ? බුදුපියාණන් වහන්සේගේ දේශනාව අනුව මනුෂ්‍යයාගේ හිත ඇහිපිල්ලමක් ගන්න තප්පරයක් ගන්න එකට ඒ අතර සිතුවිලි 1000ක් ගොඩනැගෙනවා. මේ සිතුවිලි 1000ක් ගොඩනැගෙන මේ මනුෂ්‍ය හිත ඇතුලේ ඒක තමයි දුවනවා කියලා කියන්නේ. ඒකෙන් කියන්නේ පරිවර්තනය වෙනවා. ඒකෙන් කියන්නේ මාරු වෙනවා. ඒ මාරු වෙන යන හිත එක අරමුණක තියාගෙන විනාඩි 45ක් වෙන්න පුළුවන්. බෑ එකම ඒකන එක අරමුණක මම මේ සදහම් තමයි යහන් එක අරමුණට ගෙන පුළුවන් තැන තමයි ඒ මනුස්ස හිත කියලා කියන්නේ. ඕනෑම අරමුණක් ඒ හිත ඇතුළේ පහළ වෙනවා නම් නරක සිතුවිලි අරමුණ සියල්ල ඉවත් කළ එක අරමුණකට මානසික ඒකාග්‍රතාවෙන් එන්න පුළුවන් තැන තමයි දුවන සිතට සැනසෙල්ලක් කෙනෙක්ගේ මගේ අරමුණ. දුවන හිත එක තැනකට ගියන එක. අම මේ ප්‍රශ්නයක් ඔබ වහන්සේගෙන් විමසුවා. ඔබ වහන්සේට හිතනවා මේ මිනිසිත නුවණ සිත මේ ධර්මයේ ඔස්සේ යම් තැනකට ගෙන ඒමට යවත් තිබෙනවා. යම් තැනකට නෙමෙයි. ඒක මම අනිවාර්යෙන්ම ස්ථිර තැනකට ගිනවා. යම් තැනකට ගිනන එකට උත්තර ආදර නැහැ. ස්ථිර තැනකට මම ගිනවා. එහෙනම් පුතර්ජන මේ ජීවිතයේ මිනිස්සුන්ගේ හැලහැප්පි මැද මේ ජීවිතය අටලෝ දහමත් එක්ක යන මේ ජීවිතේ කවරම මොන තරම් පුද්ගලෙක් වුණත් අසර වෙන මොහොතක් කියන්නේ. ආන් ඒ මොහොතේදී කරපු කුසල දහම් සිහි කර කර හිත සතුටින් පුරව ගන්න පුළුවන් තැනට මම ඉහත ගියා. ඔබ වහන්සේ ශ්‍රී ලංකාව වගේ විදේශීය පෞද්ගලයන් ධර්ම දේශනා කළා තියෙනවා. එතකොට අපි හිතුවත් අපේ මේ බොහෝ දෙනෙක් අපි මේ වෙලාවට කතා කරන දේ තමයි මේ තරුණයන්ගේ සිත් තරුණයන්ගේ සිත් මොකම එක තැනක රඳාපවත්මක් නැති බව තමයි සමාජයේ කතා බහ. නමුත් ඔබ වහන්සේ හිතනවා තරුණ සිත් තරුණ කාලයේදීම එක තැනක නවතර කර ගැනීම හැකියාවක් තිබෙනවා. හිතට බාල තරුණ වැඩිහිටි වයෝවෘද්ධ කෙනෙක් හිතම තමයි. ඒ ඔබතුමා කතා කරන තරුණ හිත කියලා කියන්නේ බරක් නැති සමනල් වයස කියලා කොට කියන්නේ. ඒ කියන්නේ සමනලයා හරි සැහැල්ලුවෙන් පියාඹන. තරුණ හිත සැහැල්ලුවෙන් පියාඹන. ඒ තරුණයා සැහැල්ලු හිතට තමයි අපි දහම දෙන්න ඕනේ. ඒ හිත ඇතුලේ ගැඹුරු ප්‍රශ්න නැහැ. වයිරල් කෝද තරහ මරා මුකුත් නැහැ. එහෙනම් මෙයාට මේක බොහොම ලස්සන ලේසි පහසෙන් ග්‍රහණය කරගන්න පුළුවන්. ඇයි හිත ඇතුලේ බර දේවල් නැහැ. ඔය ජීවිත තරුණ මාස ඉක්මන ගියන මැදි වීටි අවද පස්සේ තමයි බර සිල්දේ ජීවන බර ගන්න තියෙන්නේ. එහෙනම් අපි මේ දහම දෙන්න ඕනේ තරුණ සිතට සමනල් වයසට. අර අපි ඉංග්‍රීසි කරන්නේ teen age එක කියලා. කියන්නේ 13 ඉඳන් 19 දක්වා. මේ කාලේ හතර මේ තරුණ හිත එතනින් ගියාට අනිවාර්යෙන්ම හොඳ සංවර සිල් හිතක් ඇති. මගේ අරමුණ තියෙන එතන. මම ටාගට් එක දෙන්නේ අවුරුදු 14 35 යද. ඒ වගේ මගේ මේ ඉස්සර බලත් මාගේ ප්‍රධාන අරමුණ තමයි බෞද්ධ පින්වතුන්ට වගේ අනිත් සීල ආගම් වල ඇත්තන්ට මේක තේරුම් ගන්න දෙන්නේ. ඒ හිත ආදෙනි. මට ඒක බාර්ගින් කරන්න කොහෙත්ම නෑ. මට දැන සම්බන්ධ සිංහල බෞද්ධ පින්වතුන්ට වඩා අනි ආගමික අබෞද්ධ මුරාම මත සම්බන්ධ වෙන කරුණක් තියෙනවා. මම වහන්සේ ජම් ප්‍රශ්නයක් අහනවා. මේ ප්‍රශ්නෙට වහන්සේට පිළිතුරු දීමට හැකියාව තිබෙනවා නම් අපේ පිළිතුර අනු බාර ගන්නවා. ඒ සමාජ කිරීමට හැකියාවක් තියෙනවා. අපේ මේ නිර්මල බුදුදහම අඥාකමකින්ද කැප මේ ප්‍රශ්නේ මම හිතිය ගන්න උවහන්සේ පිළිතුරක් දෙන්න පුළුවන්. ඒක අපේ මහත්තයා ආගම වෙනස් වෙන්න පුළුවන්. ජාති වෙනස් වෙන්න පුළුවන්. භාෂා වෙනස් වෙන්න පුළුවන්. හැබැයි හිත වෙනස් වෙන්න බෑ. මොකද ඒ අන්‍යාගමික කෙනාට දුක දැනෙනවා. සැපක් දැනෙනවා. කුසගින්න දැනෙනවා. පිපාසය දැනෙනවා. වේදනාවක් දැනෙනවා. දුක දැනෙනවා.
ආගමනවලත් මේ මනුස්ස ශරීරය මේ පංචස්කන්ධය පඨවි ආපෝ තේජෝ වායෝ මහා භූත රූප හතරේ ගත මේ පංචස්කන්ධය එහෙනම් මේක මේ සියල්ල අන්තර්ගත නම් ඔබ ඔබතුමා කියන ඔය කතාව තමයි එකඟ වෙන්නේ සීනුව જાතියින් අවශ්‍ය කරන්නේ හැම කෙනම හොයන්නේ සැලසෙන්න මේ සැලසෙන්න නැති නිසා මොකද මිනිස්සු කරන්නේ ජීවිතේ නෝ බැනසිල්ල බවට පත් කරගන්න මට මොනේ කරන්නේ මම කරන්නේ जीवित තැනකට ගිහිල්ලා අපේ සිත එක තැනකට ගෙනීමට හැකියාවක් තිබෙනවා මේ අපි මේ සිටින සමාජයෙන් පොඩක් දුරක් වෙන්න ඕනේ කියලා අදහසක් සිතුවිල්ලක් කවර කොට හරි කරන ලැබුණු එය ඔබ වහන්සේ කොයි ආකාරයකද දකින්නේ කියලා දෙත් දැන ගන්න ඕනේ සමාජයෙන් දුරස් වුණා කියලා හිතයක් කරන්න බෑ එහෙමයි නිවසින් බැහැරුණා කියලා හිතයක් කරන්න බෑ ආරණ්‍ය වේවා විහාරස්ථාන වේවා බාන මධ්‍යස්ථාන වේ ඕනම තැනක ගිහිල්ලා කවර හිත හදලාගෙන ඒක බොරුව. ඒක ලොකු වඩාව. හිතේදී නෑරන්නේ නෙමෙයි. ගෙදරත් නෙමෙයි. පන්සලත් නෙමෙයි. බාර වන්දස්ථාන හිතේදී තමන් ගාව. තමන් ගාවදී නේද හදාගෙන තැන්දලු දොන්න ඕනේ. මම ඔබට මුලින්ම කිව්වා දුවන හිතට සනසිල්ල. එහෙනම් මේක හදාගෙන ගෙදරින් නම් පුළුවන්. ඇඳුමුනේ දැන් ගෙදරින් නම්. දදුරුල පුළුවන්. ඇඳුමුනේ පුළුවන්. වංගිරියක් පුඩා හරි වාට හිටන් තමන් හිත හදාගන්න පුළුවන්. අවශ්‍ය කරන්නේ වීර්ය සහ අධිෂ්ඨානය පමණයි. ඔය දෙකම නැති පින්වතුන් වහන්සේ දන්නේ. ඒක වීර්ය හොයන්න තව දරගෙන යනවා. අධිශාන තව දරගෙන. කර්මස්ථානයන් තව දරගෙන යනවා. අවසානේ වෙන්නේ මොකද්ද? හිත එහෙම දුව 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 තිබ්බට අතිශය පීඩාකාරී හිතක් හදාගෙන අවසාන ගලේ පුදුමාකාර ජීවිත දුක් කර නැහැ. මේ සමාජයේ යම් කතාබහක් තියෙනවා. පූජන ස්ථානවල අපේ තරුණ ගැහැණු දරුවන් කැමිනීම කර කැප නැහැ කියන කතාව. ඔවුන් සමහර අපි දැකලා තියෙනවා විහාරස්ථාන ආරාමවල ගේට්ටුවෙන් එළියේ පිටියට තත්ත්වයකටද පත් වෙලා තියෙනවා. එහෙම තැන් තියෙනවා. එතකොට ඔවුන් දානේ අමනක් වාර දීලා ධර්මයේ කතා කිරීමට අව සිදු කරලා තිබෙන්නේ මේ ආරාමවල පන්සල්වල පිටතට. උන්වහන්සේ හිතනවාද මේ තරුණ ගැහැණු දරුවන්ට මේ ධර්මයේ උඩ එකතු වෙලා ඒ පිළිමි දරුවන් වගේ අතා මාට ලක් කරන්න ප්‍රැස් වෙන්න එහෙම හැකියාවක් තිබෙනවද ඇත්තට මේ සමාජෙ? ඒක හොඳ ප්‍රශ්නයක්. ඔබතුමා බෙන් මෙතෙන් දෙන්නේ සරල. සිවණ ත්‍රිසමගේ ගෞතම බුදු පියාණන් වහන්සේ ශාසනය හිටියන වික්ෂු වික්ෂුණී උපාසක පාසක. මම ඔබ මෙහෙම නිර්වචනය කරන්න. මේ ශාසනයේ එදා මෙදා තුන රැඳුනේ උපාසකවන් අති මම එහෙම කියන්නේ සෑම සිද්ධාස්ථානක බලන්න ගිහිලා 100ක් එකතු කරලා 90ක් උපාසිකාව උපාසක 10 දෙනෙක්වත් නැහැ එමුනම් උපාසිකාව කියන දෙන මේගොල්ලෝ මෙයාලා දෑතින් තමයි දාන සකස් කරන්නේ එසිල් සම්පාදනය කරන්න ඉතින් ඒකෙදි වෙන්නේ අනිවාර්යයෙන් උපාසක උපාසිකා මේ ශාසනයේ අයිති නම් ඇයි එහෙම වර්ගීකරණයක් වෙන්නේ හිත හදාගත්තේ නැති කවුරුහො ඉන්න ස්ථානයක කාන්තාවක් ඇතුළට දෙන එක हिता प्रश्न අපි දන්නවා පන්සල් වලට ආරණ්‍ය වලට අපේ මේ බෞද්ධ ජනතාව වැඩි රැස් වෙන්නේ නැහැ.
අපිට ඒ සමගම තව කතා බහක් තියෙනවා සමාජ මතයක් තියෙනවා අපි පන්සල් නොගියාට අපි ධර්මය රකින්නවා කියලා මම මේ කීටි ප්‍රශ්නේ ඔබ පන්සලට යොමු කරනවා වහන්සේ පිටත දෙන්න කියලා පන්සල් නොගියාට ධර්මය රකින්නවා හරි මොකද ප්‍රශ්නේ නිවසයි විහාරස්ථානය කියලා අපි ගමු නිවස කොහොමද සාමාන්‍ය උදේ 6 ඉඳන් හැන්ද වෙනකම් ප්‍රශ්න කීයක් එකතර කරගෙනද ප්‍රශ්න කීයක් හැප්පෙනවද රාග දේශ මොහ ක්ලේශ එතකොට සංසම් හිතක් හදාගන්න පුද්ගලෙක් ඒ නිවස අතර හදාගන්න පුළුවන් හිතනවා කියනමයි හැබැයි ඒකට මඟ හදා ගන්න අපි අදින්නේ ආයෙත් හිත නිමන්නන උතුම් බුදුරුවක් දකින්න ඕනේ බුදුරුව ගැන දන්නේ නැති කෙනා බුදුරුව දැකලා වැඩක් නැහැ ඒ බුදු ගුණ යාගේ හිතේ තියෙනවා එහෙනම් දහම් මහන්නට ඕන දහම් මහන්න එක දෙන්නම් පුළුවන් අද නොයෙක් ඔය channel වල දහම් දේශනා කරනවා හැබැයි එකිනෙකට පරස්පර දහම් තියෙන එක ඇතුළේ ඒක සූත්‍ර දෙක පස් දින දේශනා කරන පස් ආකාරයක් ඒකේ මිනිස්සු අතර මම सिद्धस्थान ගෙදර ගිහලා දෙල්ගහකට ගිහලා දෙල්ගහට ඉඳන් අනේ මේ උතුම් බෝධිරණ වහන්සේ මේ බුදු පිට තුන බෝධිරණ වහන්සේ ළඟට මම ඇවිල්ලා ඉන්නේ කියලා ඔබ හිත ඇතුලේ චිතුරුකේ මම අර මේ බෝධිරණ දෙල්ගහ දියා බල මේක බෝධිරණ වහන්සේ කියලා අපිට හිතින් මම අර ඉතන වාලයට අපිට ඒක අරමුණ කරගන්න පුළුවන්. එතකොට ඔබට පුළුවන් දෙල්ගහ බෝධිරණ වහන්සේ බලපත් කරගන්න. පොල්ගහ බෝධිරණ වහන්සේ බලපත් කරගන්න. ඒක නිවසෙන් ගන්න පුළුවන්. හැබැයි පුතඥයන් සමහර තිමුතුන්ට මේක හරියට අත් වෙන්න ඕනේ. දැන් බුදුරණ වහන්සේ කවදාක දේශනා කරන්නේ ආමසය අතහරින්න කියන්නේ ප්‍රතිපද අතහරින්න කියන එක. ආමසයෙන් එන්න මොකේද ප්‍රතිපත්තිය? එතන සිද්ධාස්තන අවශ්‍ය නැමට ඇයි? ආමසය සම්පූර්ණ කරන්න. බුදු පියන්වහන්සේගේ බුදු ගුණ වලට කැලේකෙම මල් කවදාකද ඒ සම සම කරන්න බෑ. හැබැයි බුදු පියන්වහන්සේ දේශනා කළා මල් පූජා කරන්නයි මල් පූජා කරන්න කියලා කිව්වේ. ඔබ දැක්න ගහක මලක් තිබිලා තියෙනවා. ඒක මල පල්ලා වැඩන කියලා ඔබ දන්නවා. හැබැයි ඔබ ඒක තේරුම් ගන්න නැහැ. ඒ නිසා මොකද්ද කිව්වේ? පින්වතුනි, පුප්පම් මිලායාති යතයි ධම්මේ. මල පිපෙනම් පරගෙනම ඒ විදිහෙම කායව තතය ඇති විනාශ භාවන. ඔබේ කය විනාශ වෙනවා. ඒ නිසා පුතඥයන් මිනිස්සුන්ට මේ හරි වැටහිම නැති පින්වතුන්ට මල පූජා කරලා මල ආශ්‍රය තියා බලන් ඉන්න කෙනෙක්. අපි දැන් බලන් ඉන්නවද? අපි මල පූජා කරනවා මොකද කරන්නේ? වේගින් දුන මොකද දුන්නේ කාර මල් පූජා කර දන්නේ මොන ගාතක් විදි කර දන්නේ නැහැ කොතන පූජා කර කියලා දන්නේ නැහැ පූජා කර මල් වල පින්දු දන්නේ නැහැ සමහරක් බුදු පියන්වහන්සේ දෙතන මල් පූජා කරලා ඒ දිහා මොහොතක් බලන්නේ බවුන් වඩන්නේ මෙනේ කර මොකද මෙනේ කරන්නේ කියන්නේ පුප්පම් මිලායාති යතහේ ධම්මේ අනේ මේ පිපිච්ච මල් පූජා කරා නම් ඒක පරමදම යන තාලිකේ කියලා ඒක දිහා බලන්න පුළුවන් කායෝ තතයාති විනාශ භව මගේ ශරීරය මගේ කය ඒ විදිහටම මැරිවිලා විනාශ වෙනවා ඒ නිසා හිත තමයි මෙතන වැදගත් වෙන්නේ විහාරස්ථානවත් ආරණ්‍යවත් සිද්ධාස්ථානවත් නෙමෙයි හිත ඇතුලේ ඒකනේ හදමඳුර බුදුමඳුරක් කරගෙන කියලා කියන්නේ බුදු වෙනවාස ඒකනේ වෙන්න එහෙනම් එතකොට මේ පොඩක් දෙන කතා පහක් ලක් කරනවා මේ දවස්වල සද්ධාව මේ නිබ්බල බුදුදහම ඇතුලේ මොකක්ද නිවැරදි සද්ධාව මොකක්ද කියන්නේ ඒ දෙත්ත පහකට මම කතා කරේ බලන්න සද්ධාව කියන්නේ ඇති වෙන නිහිත ඇතුලේ ඒක කඩේ ගන්න නේ ආරණ්‍ය ගන්නත් නේ පන්සලේ ගන්නත් නේ කිසියම් වූ සිද්ධාස්ථානයක ලෝකෙ කොහේ ඇද නම් ඒ සිද්ධාස්ථානයේ කිසිම දෙයක සද්ධාව ගන්න බෑ සද්ධාව හදා ගන්න ඕන තමයි ඒක නිර්මාණය කරගන්න තමයි හිත ඇතුලේ එදාම අපිට කියන්නේ හදමැදුනේ බුදුමැදුරක් කරගන්නකොට ඒක નિરાයසයෙන් සද්ධා වේතිය. කවුරු කියන්නේ මොකද සද්ධාව? උතුම් බුදු පියන් වහන්සේ කියන්නේ. සී සද්ධර්ම කියන්නේ මහා සංඝාරේ මහා සංඝරුවනේ කියන්නේ.
අතීත වර්තමාන අනාගත ත්‍රය කාලි පුරාවට ඉතින් මේක දන්නේ නැති කෙනෙකුට පුළුවන් සද්දාන ගැන කතා කරන්න දැන් නොයක සද්දා කියලා දැනලා තියෙන අරමුණ මේ එක එක දේවල් ඒ වේගවත් හරියට තේරුම් ගන්න නැති ඒ වේව සද්දාන කියලා හිතෙන් දෙය තියෙන දෙයක ඒක බලෙන් අත් කරන්න බෑ මට ගුණ වුණා ඔබ සද්දා ඇති කරගන්න මම ඔබට කියන දැන් අත ඔබ සද්දා ඇති කරගන්න කියන ඔබට ඒක ඇති කරගන්න බෑ මං කියන ශනි කවුරු කොහොම මොනවා කිව්වත් සද්දා වශයෙන් ඇති වෙන දෙයක් නෙමෙයි ඒක කාලයක් කියන්නේ तमंगे मनस अरमुण अरमुण से गिरी श्रद्धा कर वर्गीकने जाति अक्ने बेदि अक्ने मिलावकने हलावकने अचल श्रद्धा अचल श्रद्धा अचल ऐतु किसी में बिना बड़ी श्रद्धा बबुड़ दिन देब खबर स्वामीवास गसू कर कल्याण मित्री कल्याण मित्री आशकने उत्साह ඒක ඇත්ත තමයි මගේ ආලෝකෙන් මම මේ අත්කාරය මම ඇතරේ ඔබ ශ්‍රද්ධාවන්ත කෙනෙක් නම් ඔබ පැහැදිලි ඇතින් බහැරෙන්න අතර ශ්‍රද්ධාව ගැන කිසිම කෙනෙකුට කිසිම බලවේගයකට වෙනස් කරන්න බැරි ශ්‍රද්ධාවද අචල කියලා කියන්නේ නේද අපි හදා ගන්න ඕනේ අතර ශ්‍රද්ධාව මොන ආගමකම කමන්නේ ඒක බෞද්ධ දර්ශනයෙන් විතරක් සීමාන්ත දෙයක් නෙවෙයි සෑම ආගමකම සෑම පින්වතෙක්ම ශ්‍රද්ධාව අචල කරගන්න නේද වෙනස් කරන්න බැරි ශ්‍රද්ධාව ඒකයි අපි හිතන දේ නිර්මාණය කරගන්න प्रश्न अपने समाजे कथा प्रश्न अभी मस्मांस अनुभवक अभी वेद मस्मांस अनुभवक अभी सत्ता गाधनीकूर मरण चेतन मेरवत्तम अभी तपसल अभी मस्मांस गेदर अनुभवक आट අපිට කිසි බවක් සිදුවන්නේ නැහැ කියන මතේ යම් පිරිසක් මේ සමාජයේ සිටිනවා. ඔබ වහන්සේගේ අදහස කුමක්ද? මම ඔබට පහ දන්නේ නැහැ. මම ඔබට මුලින්ම කෙලින්ම කියනවා ඔබ මේක ආගමත් එක්ක සම්බන්ධ කරන්න උත්සාහ කරන්න එපා. එතන ආගම් ප්‍රශ්නයක් නෙමෙයි. මොන ආගමේවත් මස්කන් දෙපා කියලා නෙමෙයි. බුදු පියන් වහන්සේ දේශනා කළත් නැහැ. හැබැයි ආදීනව දේශනා කළා තියෙනවා. කවුද මස්කන්? දැන් කඩේ දවන ඔබයි මම දැන් කඩේ යනකොට මස් කිලෝ ගණන් තියෙනවා. ඒක ඔබට මෝ මස් දැකලා දෙන මං අද මෝ මස් කිලෝ එකක් ගෙදර ඉන්නේ. කවුද ඔබට කියන්නේ? කඩේ මුදල් අර ගහලා කියනවාද මෝ මස් කිලෝ එකක් කරන්න කියලා. දැන් බඩේ ඉන්න මිනිස්සු කියනවාද? කවුද මේ කිය ඔබට මස් කිලෝ එකක් ගන්න කියලා කියන්නේ කවුද මට කියන්නේ? තමන්ගේ හිත. නේ ඒ හිත ඉල්ලන්නේ ඔබ දෙනවා නම් එතන මොකද තියෙන්නේ වැස්සේ? ඔබට බුදු පියන් වහන්සේ දේශනායි මස් කන්න එපා කියලා නෑ. मरवे තමන්ගේ හිතින් අහලා බලන්නකො මම මේක කරනද නැති තමයි ඉතින් තමන් තියෙන කාරණේ කිසිම මස් කඩේ බලන කෙනෙක් කයි ගෙදර මස් කන දෙන්නේ නැහැ බලන්නේ මේක කාපල්ද කියලා කියන්නේ එහෙනම් මේ හැමෝම පින්වතුන් සිල් දෙනා මස් කන ගැන නතර කරොත් මස් කඩේ තියෙන්නේ මස් විකුණයිද නැහැ සත්තු මරයිද නැහැ එහෙනම් උත්තරේ පොද තියෙනවා තමන් ගන්න සම ඕක සමාජගත කරන්න හදන්න එපා निष्फल
මුදන්වත් උඹට අහන ප්‍රශ්නයක් කියලා මේ ඉදුවත් මට හිතනවා ඒ දෙන සාර්ථක කියලා දෙමෙයි කියලා මම හැම වෙලෙම උත්සාහ කරන මොකද මහන්සියට කෙටි කෙටි ප්‍රශ්නයක් උඹ කරලා දීලා පිළිතුරක් ලබා ගන්න මම අහුවත් මේ අපි පංචශීලය නිර්වාණය වුණේ කොහොමද කියලා ඒ දෙයට වාසිය කොහොමද පිළිතුරක් ලබා දෙන්න ඔබතුමාගේ මොන උත්තරයක්ද මම බලාපොරොත්තු වෙනවා වාසියේ කොයි ආකාර විස්තර කරයිද නේද වාසියේ කියන විස්තරය අපි බලන්න පංචශීලය කියන මේ සිල්පද පහ මේකට කියන්නේ සිල්පද පහ තියෙන්නේ උදරේ නෙමෙයි යටිපතුල නෙමෙයි ඇස්වලත් නෙමෙයි කන්වලත් නෙමෙයි එහෙනම් මේක ඇයි තියෙන්නේ කොහෙද ආරස කරනවද කවුද කියන්නේ තමන් එහෙනම් මේ චිත්තය හිත හැම ආගමකම සෑම පින්ගතෙකුටම මේ හිත තියෙන්නේ හැම ආගමක සෑම පින්ගතුනේ පංචශීලයේ කියන එක වැදගත් වෙනවා ඒක ආරක්ෂා වෙන්නේ රකින්න කියලා කියන්නේ මේ තමගේ පැවැත්ම ඉදිරි ගමනට ඉදිරි ගමන කියන්නේ මේට දැන් මෙතන මේ කඩවලින් නම් දැන් කොළඹට යන ගමන නෙමෙයි සංසාරයේ ඉදිරි ගමනට සසර කෙටි කරන්න සේන සත්‍යෙන් මිය යන මේ මියන සෑවලන තව කර උප්පත්තියක් ගන්න එක්ක මනුස්ස නරක තිරසන් ප්‍රේත නෝ කොහේ හරි උප්පත්තිය ලැබෙන ඒකෙන් මෙදෙන තමයි මේ ඇත්තන් මේ කියන්නේ මේක මේ විදිහට කරන්න කියලා එහෙම මේක නොවි අපි මොකද කරන්නේ ප්‍රස හදාගෙන ප්‍රස උත්තර වගේ ප්‍රසත් අපි ගාව උත්තරත් අපි ගාව හැබැයි ඒක ප්‍රයත්න කරන්න ඇති बलवत्ती मध्यस्थ हित मध्य සමාධිය පටන් ගන්න සමාධිය අවශ්‍යයි. එතකොට ඇයි මධ්‍යස්ත වෙන්නේ කියන්නේ? ඕනන රඩ අල්ල ගන්නත් එපා. අතහරින්න එපා ඔබ මැද ඉන්න. තමන්ට වැඩියක් නැහැ කරන්න. සමාජයේ තියෙන බෞද්ධ මිනිස්සුන්ගේ පින්වතුන් අතර මෙන්න මේක කතාව. සිරපු දාන නැත්තම් ඉසබාල බිම්බලන කාගය මොන දේ හැබලකට අප්පා ආදී සිල්ලන්තේ ස්වයන් වහන්සේ කියලා. මං කියන්නේ ඒක බොරු කතාවක්. සීල දින සිරපු දෙකේද? නැත බිම්බලන නේද? කතා නම් කරන්නේ කියලා නෑ එහෙනම් මේ බුදුවිතලේ තුන් ලෝකේ අග්‍රවිච් මගේ සාර්ථකව උදේ පියන් මහන්සියට එහෙම ඉන්න බැරි ඉන්න තිබ්බනේ උන්වහන්සේ එහෙ වැඩි හිටියේ නෑ එන්න එන්න ඇයි මම මොන ගේන්න ආවේ ඔබට මොකද්ද මගේ වෙන්න ඕනේ මතකද පින්වත් පටාචාරාවෙනි ඔබ එන්න මා වෙත ඔබ සංසුන් එන්න මම ඔබේ දරුවා සූපත් කර දෙන්න. ඔබ එවනින් මා කියන දේ කළ යුතුයි. ඒ මතයන් ටික බුදු පියන් වහන්සේ දේශනා කරන්න පුළුවන් ද කතා කර බිම්බලාන හිටියන. බෑ. සිරු ප්‍රසවණය විසඳුම සාකච්ඡ දහම් කතිකාවද කියන එකට කියනවා. අවසන් කිසාව පොතම තේරුම් කළා දුන්න මේක. ඔබ යන්න ඔබ ගිහින් නොමලකින් අපිට කියන එක දේශනා කරන්න. එහෙම කියන්නේ වෙන්නේ නැහැ කතා කරලා සිල්ලක. තයිත බික්කේ බහුවෙන් හිතයි බහුවෙන් තුකාරයි. එතකොට යයි මිය ඔබ යන්න මිනිසුන් හිතස පිලසන. සිල් දගෙන කරලා බිම්බලානේ ගිහිල්ලා සෙරපුඩු ගන්න දා කියලා එස පුඩු ගාල ගියා කියලා පාත්‍රයක් ගෙල්ලන් ගියා කියලා නේ නැතු වෙ ගෙල්ලන් ගියා කුඩයක් ගෙල්ලන් ගියා කොහොමාරකින් ඒක නෙමෙයි සීල කෙනෙක් කියන්නේ. එහෙමයි. තමන් හිතින් හදන සීලේ තමන්ගම තියෙනවා. සීලයට වර්ගීකරණයක් නැක් නැක් වුණා. කොටස් ගන්නවා සමහර පින්වතුන් බදාගෙන ඉන්නවා විහාරතන අහන පොණ්ඩින්ගක් වැඩි රවුල්ඩින්ගක් වැඩි එයාගේ ඇති සීලයක් නෑ ආවතර කටි එකම එයා සේබුදව දාන්න එයා හොඳයි කොහොමද වර්ගීකරණය කරන්නේ
බුදු පියන් වහන්සේ ඕක ලොකු ගැටලුවක් කාටද ආවේ ආනන්ද හැමෝට මතකද අනේ බුදු හිමිනේ මේ දේය පවසන්න සිල්වත් දුසිල්වත් බව මට වටහන්න महानसिक आनंदे एमुदुटन के दिए दंग अति के गाल अति निसा ओबा दंग सिल्लत विक्षुण महान से के एकले वकाल बनाने की दूसरा विक्षुण महान से का वकाल बनाने वो देखिंग कोई कह रही पंडा साहब या तो मैं सिल्लत के ओबा दंग ने मुखात दिन उन्होंने तेरे तो मन बस दिन उन्होंने के एमुदुटन के लिए पंडा साहब के नाम नहीं यार कौन मुझे मैं क्यों मुझे मैं सिल्ला दूसरा के लिए तोड़ गया चाहती हूँ असुर भी क्या पहन दिली असुर ने पहन दिली मुख आते पहन दिली अमूद डाम से अमूद डाम में सीना सीन ने पहना सीन ने यार मनुष्यान मासे बात वार्गी के ना कर में आप ही मुद्दे किसे मैं बोलता क्या तीन दूसरी रात में कोटा स्कर मैं कर ला सातरा पाई निर्णय वाले बहुत से दुख के दर सीधे किसे मैं बोलता किसी हमें यही पिंग ना तो कुटा तबादी उत्तमान महान से कुटा तबादी ने सीले के ना कता करने පාත් කෙනෙක් සීලගෙන හොයන්න බෑ විවේචනය සතුරා මම බය නැති කෙනෙක් බෞද්ධ අබෞද්ධ අන්‍යාගමික ඕනෑම කෙනෙකුට තවත් කෙනෙක්ගේ කිසිම සීලගෙන කතා කිරීමයි තියෙන්නේ හොයන්න යද්දී මුත් නෑ එයා ගිල නිරිය තමයි පහෙන්නේ ඔව් එහෙමනම් ඒ ස්වාමීන් වහන්සේ අවසන් වශයෙන් වහන්සේට මේ සමාජයට යමක් දීම ප්‍රකාශ කිරීමට තිබේද කියලා මම ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා संबंध අන්දවල භාෂාවෙන් විවරසනා කළා. අරාබි භාෂාවෙන්ද? මම අරාබි භාෂාවෙන් විවරසනා කළා. හින්දි භාෂාවෙන් ඒ ඉල්ලන ඕනේ භාෂාවකින් මම ඒ විවරසනා ඉදිරි කළා. එතන මට ජාතියක් ආගමක් වර්ගකණයක් කොහෙත්ම නැහැ. මට ඕන ගැන මේ සෑම ජාතියකින් අතර මිනිස්සුකටම සැලසෙල්ල හදා දෙන තරම් නිර්මාණ කරන්න තියෙනවා. ඒකට කැමති කෙනෙක් ඉන්නවා නම් මම අරා සම්බන්ධයෙන් වැඩි කතා කරගන්න. එහෙමනම් ස්වාමීන් වහන්සේ අද අපේ වැඩසටහන මෙතනින් අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඔබ වහන්සේට මේ අවස්ථාවේ යමක් මේ රටට මේ ලෝකයට ප්‍රකාශ කිරීමට නැත්නම් ඒ මේ අවස්ථාවේ ප්‍රකාශ කිරීමට ඉඩ ප්‍රස්තාව තිබෙනවා. ඒ වගේම අපේ දරණ ටීවී YouTube නාලිකාවට ඔබ වහන්සේගේ අනුශාසනය අවශ්‍ය කරනවා මේ මට අවශ්‍ය කරන්නේ ජාතින් අතර ගැටුමක් නෙමෙයි मुनिया මම සම්බන්ධ කරගන්න අවශ්‍ය නැහැ. ඔය ඔබ ඒ පින්වතා භාෂා මොකක් වුණත්, ජාතියක් කමක් වුණත් මම මේ දෙයට මොන වෙලාවක සූදානම් වෙනවා. ඒ වගේම අද දවසේ මේ වගේ වැඩසටහනකට මම සම්බන්ධ කරගත්තට ධර්ම YouTube නාලිකාවේ ඔබතුමාට සිසු සෑම දිනකටම මම ආශිර්වාද කරන අදට වැඩිය හොඳ යහපත් පිරිපුන් හැම හදවතකටම निमी सहसी ने पुनः सदा हम खाते का आदर गिरिया पुनः जो भी उत्तर लिखा बड़े पास के लिए मैं हादवा दिन में
බුදුහාමි රත්නයාත්‍රාය ඔය ආශිර්වාදයෙන් දල්දා මහන්සියගේ සිරිපතුලි ආශිර්වාදයෙන් රුවන්වැලි සේරදින් වහන්සේගේ ආශිර්වාදයෙන් බුදු පිටක් වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා දෙවියන් සරණයි දෙවොත් තමයි අපි හම්බු අද අපි තරන් ටීවී YouTube තාලිකාවට වැඩම අවදාලේ මනෝවිද්‍යා දේශ කර්තාචාර්ය සමාජ සුභසාධන ආචාර්ය කුරු දීවනෙට්ටම සාම විනිසුරු සිංහල දෙමළ ඉංග්‍රීසි ජපන් ආදී භාෂා 12 කින් කතිකත්වයේ දරණ වගේම ධර්ම කතික බන්ධනාගාර දහම් අනුශාසක තරුණ සමුල් අනුශාසක සහ භාෂා පරිවර්තක වෛද්‍ය වේදී මහාචාර්ය ශ්‍රී ලංකා ජාත්‍යන්තර සංස්කෘතික මිත්‍රත්ව පදනමේ සියලු රටවල් සඳහා ජාත්‍යන්තර බෞද්ධ කටයුතු සම්මිලන සහ අධ්‍යක්ෂක ස්වාමීන් වහන්සේ උන්වහන්සේ අවසරයි අපි හඳුරන්නේ රන්දිවල් තෝරත ඉම්පානන් මහන්සේ තමයි අද අපේ වැඩසටහනට සහභාගී වුණේ එහෙනම් මේ වැඩසටහන සර නැරඹ සියලුම දෙනාට අපි මෙතන සිට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කර සිටිනවා එහෙනම් අදට අපේ වැඩසටහනේ සමග දෙනවා ඔබට සුබ දවසක් වේවා ආයිකෝ धरण पुरा धरण टीवी।